දාන්න එපා කිව්වා. වංචනිකව දාන්න එපා කිව්වා. දූෂිතව දාන්න එපා කිව්වා. දැන් බලනකොට යකඩෝ මේ පක්ෂවල එහෙම ජාතියුන් ඉඳලා නැහැ වාගේ. ඔක්කොටම වාගේ දීලා අර දෙන්නෙකුට තුන්දෙකුට දීලා නැහැ නිකන් ඇපෙන් බේරෙන වාගේ. ලොකුම හොරුන්ට දීලා. ලොකුම අල්ලස් ගත්තෙන්ට දීලා. කොමිස් තාක්කන්ට දීලා. කල්පනා කරලා බලන්න. පුංචි පහේවුන්. එතන ඕල් අයිතිකාරෝ බාර් අයිතිකාරෝ ගංජා හෙන්න අයිතිකාරෝ ආ නාම යෝජනා අරගෙන. දැන් මොකෝ කරන්නේ? පක්ෂ නායකෝ ඔන්න UMP ශ්‍රී ලංකා නායකෝ දෙගොල්ලම දාලා එකෙක් නෙවෙයි දාලා. දැන් මොකද කරන්නේ? දැන් මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මීගොන් එලගොන් ඔක්කොම ඉල්ලලා තියෙනවා. දැන් ඉතින් අපි දන්නවා මේ රටේ ස්වභාවයට ස්වභාවය හැටියට ওই නාම්බෝ ටික සල්ලි වියදම් කළා මැතිවරණේ කරා. ওই සල්ලි වලට අහු වෙන කොටසකුත් ඉන්නවා. ඔක්කොම තාම මේ සමාජ අවබෝධයේ බුද්ධි අරගෙන නැහැනේ. දැන් එතකොට ලබන පාර්ලිමේන්තුවට කුඩුකාරයෝ එනවා. නැහැ කියලා දීතෙන්නේ. එතනෝල් කාරෝ එනවා. කොමිස් කාරෝ එනවා. පගා කාරෝ එනවා. ඒ කියන්නේ මීගොන් එලගොන් එනවා. දැන් මොකෝ කරන්නේ? මේ දැන් ගොන් නාම්බෝ මීගොන් එලගොන් ටික මෙල්ල කරන්න පුළුවන්. මුන් නිකන් කරා බන්න පුළුවන්. මුට ඩාස්ලනු දා ගන්න පුළුවන්. ශක්තිවන්ත මිනිසු ටිකක් යවන්න. දැන් තියෙන එච්චරයි. දැන් යවන්න. පාර්ලිමේන්තුවට යවන්න ටික මුන් මෙල්ල කරන්න පුළුවන්. කෙවිතක් අතට දීලා යවන්න. මේවා එලිදරව් කරන්නේ. අන්න ඒ જાතිය උන් මෙල්ල කරන්න ඔය හැම එකටම බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියලා අපි කියන්න කැමතියි.